සුභ මධ්‍යහනක් ස්වාධන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘත්තියේ සිරස්තල බස්නාහිර පළාතට අමතරව යාපනයටත් යලි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ගත වූ පැය 24 තුල මෙරටින් කොරෝනා රෝගියෙකු නැහැ නිරෝධායනයට ලක් වූ තුන්වන කණ්ඩායමත් නිවෙස්වලට සමෘද්ධි ලාභීන්ට රුපියල් දසදහසක පොලි රහිත ණයක් ලීසින් වාහන සඳහා වාර්ක සහ පොලි ගෙවීමට රජයෙන් මාස 6ක සහන කාලයක් මාණ්ඩලික නොවන රාජ්‍ය හා පෞද්ගලික සේවක ණය කපාහැරීම මැයි 30 තෙක් අත්හිටුවයි ලෝක ජනගහනයෙන් 3/1කට කොරෝනාවෙන් බලපෑම් දේශීය ප්‍රවෘත්ති කොරෝනා වෛරසය ව්‍යාප්තියේ ඉතා අවදහනම් කලාප ලෙස හඳුනාගත් කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික් එනම් බස්නාහිර පළාත තුළ යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතියද යළි දැනුම් දෙන තුරු දීර්ඝ කෙරුණා උතුරු පළාතේ වවුනියාව මන්නාරම කිලනොච්චිය මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්වලට පනවා තිබූ ඇඳිරි නීතිය හෙට උදෑසන 6ට ඉවත් කිරීමට නියමිතව තිබුණා එහෙත් පවතින තත්ත්වය සැලකිලටගෙන යාපනය දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙන තුරු එය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ සහ යාපනය හැර උතුරු පළාතේ සෙසු දිස්ත්‍රික්වලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදෑසන 6ට ලිහිල්කොට එදිනම දහවල් 2ට යලි පැනවෙනවා. එසේ පනවන ඇඳිරි නීතිය මාර්තු 30 එනම් ලබන සඳුදා උදෑසන 6ට ඉවත්කොට එදිනම දහවල් 2ට ක්‍රියාත්මක කරනවා. අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්වලද අද දහවල් 2ට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර එය ඉවත් කෙරෙන්නේ ලබන සඳුදා උදෑසන 6ටයි. එදිනම දහවල් 2ට එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකිවන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා තිබෙනවා. රට පුරා ඇඳිරි නීතිය පිළිබඳව ප්‍රකාශයට පත් කර ඇති වේලාවන් නැවත දැනුම් දෙන තුරු වළංගු බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. බස්නාහිර උතුර යන පළාත් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කිරීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව නගර වෙත පැමිණ සිටියා. වෙළඳසැල් ඉදිරිපිට අද දිනේත් දිගු පෝලිම් දැකගත හැකි වුණා. බොහෝ පිරිස් සෞඛ්‍යංශ මෙන්ම රජය ලබා දුන් උපදෙස් පිළිපදිමින් දෙදෙනෙකු අතර පරතරය මීටරයක තබා ගනිමින් භාණ්ඩ මිලදී ගත්තා. වෙළඳසැල් තුළටද එකවර විශාල පිරිසක් ඇතුළත් කරගන්නේ නැතිව සෞඛ්‍ය ආරක්ෂිතව එම කටයුතු සිදු කළා. එහෙත් ඇතැම් ස්ථානවල එම උපදෙස් පිළි නොගෙන ක්‍රියා කරන ආකාරයද දැකගත හැකි වුණා. මේ වන විට සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් වී තිබෙනවා. කෙසේ වෙතත් ඇඳිරි නීතිය ඉවත් වී තිබුණත් ඔබට එම ඇඳිරි නීතිය ඉවත් කර තිබෙන්නේ තාවකාලිකව ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ බෙහෙත් මිලදී ගැනීමට හෝ වෙනත් අත්‍යවශ්‍ය දෙයක් මිලදී ගැනීමට පමණයි. කිසිසේත් එයින් අදහස් වන්නේ නැහැ ඔබට ඔබ සිටින ප්‍රදේශයකින් වෙනත් ප්‍රදේශයකට යාමට හැකියාවක් ලැබෙන බව. ඔබ සිටින ප්‍රදේශයේම රැඳී සිටිය යුතුයි. ඔබ නියමාකාරයට සෞඛ්‍ය සිරිත අනුගමනය කරමින් හැසිරුණොත් පමණයි දින දින කිහිපයේදී මේ රෝගයේ තීරණාත්මක අවස්ථාවෙන් අපිට බැහැරවීමට හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය සිරිත පිළිපදමින් නිශ්චිත මීටරයක දුර තබාගෙන සෑම විටම සබඳ අත්සෝදා ගනිමින් කටයුතු කරන්න. ඒ වගේම අපි මාර්ගබාධක ගණනාවක් ලංකාව පුරා යොදා තියෙනවා 500කට ආසන්න සංඛ්‍යාවක්. ඔබට කිසිසේත් ඔබ ඉන්න ප්‍රදේශයේ වෙනත් ප්‍රදේශයකට යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ දිවයිනේ සීරු දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනවා. විදේශීය සංචාරකයන් රැගෙන යාමද තහනම් බවයි පොලිසිය පවසන්නේ. ඇඳිරි නීති කාලය තුළ ඔසුසල්ද විවෘතව තිබෙනවා. ඕනෑම දිස්ත්‍රික්කයක ගොවිතැන් කටයුතු වෙනුවෙන් අවසර හිමිවන අතර සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයටද අවසර ලබා දී තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම් අවස්ථාවෙන් මිදීමට හැකිවන්නේ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළ සෑම අවස්ථාවකදීම සියලු දෙනා වගකීමෙන් ක්‍රියා කිරීමෙන් පමණක් බවයි ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ. ගෙවුණු පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු මෙරටින් වාර්තා නොවූ බව සෞඛ්‍යංශ පවසනවා. මේ අතර නිරෝධායනයට ලක් වූ තුන්වන කණ්ඩායමත් අද සිය නිවෙස් බලාපිටත්ව ගියා.
නිරෝධායනයට ලක් වූ පුද්ගලයන් 223 දෙනෙකු සිය නිවෙස් බලා අද දිනය තුලදී පිටත්ව ගොස් තිබෙනවා. විශේෂයෙන්ම අද දිනේ 223 දෙනෙකු නිරෝධායන කටයුතු දින 14 නිවාවීම හේතුවෙන් නික්ම යාමට නියමිතව තිබෙනවා. ඉතින් නැවත වතාවක් දැනුම් දෙන්න ඕනට දැනුම් දීලා තියෙනවා. තව දිනකටත් ඔවුන් නිවෙස් වලට ගියත් දින 14ක් නිවෙස් වලට වී නිරෝධායන කටයුතු වල යෙදෙන්න කියලා වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව අද දිනේ ඔවුන් මුදු ආරින්නේ. ඊයේ දිනේදී කිසිදු ආසාදෙන් ලක් වෙච්ච පුද්ගලයන් කිසිදු කෙනෙක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. නමුත් 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මේ වෙනුවෙන් ටෙස්ට් කරනු ලැබුවා. පරීක්ෂණ කෙරුවා ආසාදෙන් ලක් වෙලා ඉන්නවද කියලා. නමුත් කිසිදු පුද්ගලයෙකු ආසාදෙන් ලක් වෙලා නැහැ. ඒ අනුව ඊයේ දිනේ නැතිවෙන තවම අර චීන කාන්ත හැරුණම එක් ශ්‍රී ලංකාවෙන් ස්වාගත සංඛ්‍යාව ආසාදෙන් ලක් වෙච්ච සංඛ්‍යාව 101ක් ඇතියට වාර්තාවෙන් ලැබෙනවා. වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් වූ පිරිසක්ද අද පිටත්ව ගියා. ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල් වලින් පැමිණි පුද්ගලයන් 42 දෙනෙකු මෙලෙස නිරෝධායනය අවසන් කර සිය ගම්බිම් කරා පිටත් වුණා. කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට බස් රථ තුනකින් ඔවුන් රැගෙන ගිය බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එම මධ්‍යස්ථානය තුල පුද්ගලයන් 84 දෙනෙකු තවදුරටත් නිරෝධායනට ලක්වනවා. ආරක්ෂක හමුදාව ඉටු කළ මෙහෙය නිරෝධායනට ලක් වූ සියලු දෙනාගේ පැසසුමට ලක් වුණා. ලංකා එයාපෝර්ට් එකේ ඉඳන් අපිව බාරගත් වූ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අපි හිතපු නැති විදිහට ගුවන්තොට පොලිසියට කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයට ගෙනල්ලා ත්‍රිවිධ හමුදාව යුද්ධයේදී මෙන්ම මේ වසංගත වේලාවෙත් අපි නොසිතූ ලෙස තව වීරෝදාර සේවාවක් කරනවා. ඒ අපි වචනෙන් අසා තිබුණාට අද අපි ක්‍රියාවෙන් මේක දැක්කා. ත්‍රිවිධ හමුදාව විසින් සියලුම සෞඛ්‍ය සම්පන්න ආරක්ෂාව සියලු දේම සපයනවා. මේ අතර නිරෝධායනය අවසන් කළ දෙවන කණ්ඩායම ඊයේසිය නිවෙස් බලා පිටත්ව ගියා. 201 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායම ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවල් කීපයකින් මෙරට වෙත පැමිණ සිටියා. නිරෝධායනට ලක් විය යුතු එහෙත් මෙතෙක් නිරෝධායන මධ්‍යස්ථානයක හෝ සිය නිවසේ ස්වයන් නිරෝධායනට ලක් නොවු පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු 0112 444 480 හෝ 0112 444 481 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවකින් ඉල්ලා සිටිනවා. අනුරාධපුර මහනගර සභාවේ සෞඛ්‍යංශ යටතේ නිරෝධායනට ලක් වූ විදේශිකයන් දෙදෙනෙකුද අද සමාජගත කෙරුණා. ඒ ප්‍රංශයෙන් සහ යුක්‍රේනයෙන් පැමිණි විදේශිකයන් දෙදෙනෙක්. නිරෝධායනට ලක්වීම සම්බන්ධයෙන් සහතික පතක්ද අනුරාධපුර මහනගර සභාව ඔවුන් වෙත ලබා දුන්නා. මේ අතර ගෙවී ගිය පැය 24 තුළ කිසිදු නව කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නොමැති බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 102 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 3 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. රෝගීන් 88 දෙනෙකු IDH රෝහලේද, 10 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ සහ 1 අයෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. දැනට වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින පුද්ගලයන් සංඛ්‍යාව 255ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් 68%ක්ම පිරිමි පුද්ගලයන් වන අතර 33.3%ක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයන් වනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. මේ වන විට කොරෝනා රෝගීන් 3 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. ලෝක ජනගහනයෙන් 3/1කට විවිධ සීමාවන් හේතුවෙන් නිවෙස්වලට වී සිටීමට සිදුව ඇති බව විදෙස් විචාරකයන් පෙන්වා දෙනවා. ලොව රටවල් සහ ස්වයන් පාලන ප්‍රදේශ 198ක ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් ලෝපුරා ආසාදිතයන් 471,417ක් වාර්තා වන අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 114,642ක්. මියගිය සංඛ්‍යාව 21,295ක් ලෙසයි වාර්තා වන්නේ. නව කොරෝනා වෛරසය පැතිරීමේ තිබිරිගය වන චීනෙන් දෙවන දිනයටත් කිසිදු නව ආසාදිතයෙකු වාර්තා නොවූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් චීනය වෙත විදේශයන් වලින් පැමිණි පිරිස් හේතුවෙන් මේ වන විට නව ආසාදිතයන් 67ක් ඊයේ දිනේදී වාර්තා වූ අතර මරණ 6ක්ද වාර්තා වුණා. ඉතාලියේ ඊයේ දිනය තුළ මරණ 683ක් වාර්තා වීමත් සමග මුළු මරණ සංඛ්‍යාව මේ වන විට 7,503ක් වනවා. ආසාදිතයන් සංඛ්‍යාව 75,000කට ආසන්න වී තිබෙනවා. උතුරු ඉතාලියේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ අතර එම තත්ත්වය දකුණු ඉතාලියට ව්‍යාප්ත වීම වැළැක්වීමට එරට සෞඛ්‍ය බලධාරීන් දැඩි පරිශ්‍රමයක නිරත වනවා. ගත වූ පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් මරණ 650ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ස්පාඤ්ඤයේ මේ වන විට වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 3,467ක් වන අතර මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 49,515ක්.
ඉතාලියේ ඊයේ දිනේදී වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් ගෙවුණු පැය 24 තුළ වාර්තා වුණා. ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව චීනෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගන්නා බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මෙය පස් ගුණයක ඉහළ යාමක් ලෙසයි වාර්තා වන්නේ. ස්පාඤ්ඤයේ උප අගමැතිවරයාද වෛරසයට ගොදුරු වී ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. පංශයේ ගෙවුණු පැය 24 තුළ මරණ 231ක් වාර්තා වූ අතර මුළු ආසාදිතයන් සංඛ්‍යාව 25600ක්. ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර තෙවන ස්ථානයට පත්ව සිටින ඇමරිකාවේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 10796ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 65000 ඉක්මවා තිබෙනවා. වෛරසය හේතුවෙන් නිව්යෝක් ප්‍රාන්තයට වැඩිම බලපෑමක් එල්ල වී ඇති අතර එහි සේවය නිරතව සිටින පොලිස් නිලධාරීන් 300කට ආසන්න පිරිසක් ආසාදනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ලබන අප්‍රේල් 22 වනදා රුසියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය පිළිබඳව ඡන්ද විමසීම වෛරස ව්‍යාප්තිය සැලකිලට ගනිමින් දින නියමයක් නොමැතිව කල්දමන බවට එරට ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ජාතිය අමතා ප්‍රකාශ කර තිබෙනවා. මෙම සංශෝධන ඉදිරිපත් කර ඇත්තේ වසර 2016 සිට රුසියානු ජනාධිපති ධුරයේ කටයුතු කරන පුටින් හට වසර 2036 දක්වා බලය රැඳී සිටීමට අවස්ථාව සලසා දෙමින්. කල්බදු ක්‍රමය යටතේ ලබාගත් වාහන කාණ්ඩ කිහිපයක් සඳහා ණය වාරික ගෙවීම මාස 6කට අත්හිටුවීමට ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. කල්බදු ක්‍රමයට ලබාගත් සියලුම ත්‍රිරෝධ රථ, පාසල් වෑන් රිය, බස් රථ, වෙනත් ටැක්සි සේවාවන් වෑන් රථ මේ සියල්ලම ලීසින් වාරිකා පොලි ගෙවීම මාස 6කට අත්හිටවන්නට අධිකරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය පූර්ණ ලෙස අනුමැතිය ලබා දුන්නා. නියෝග දැන් නිකුත් කරලා තියෙනවා මාර්තු මාසේ 24 වෙනිදා දින සිට ඉදිරියට මාස 6ක් යනතෙක් ප්‍රශ්නේ ඉවර වෙලා හුස්ම ගන්න පුළුවන්කම ලැබෙනතෙක් 6 මාසයකට ලීසින් වලට වාරික පොලි ගෙවීම අත්හිටවන්න රජයේ තීරණයක් කරන් තියෙනවා. රජයේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ ණයවාරික මැයි 30 වනදා දක්වා අයකර නොගැනීමට රජයේගත් තීරණයේ පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිලි කළා. මේ මාණ්ඩලික නොවන අනෙක් සියලුම සාමාන්‍ය රජයේ සේවකයන් පුද්ගලික අංශයේ සාමාන්‍ය සේවකයන් වැටුපෙන් කපා ගැනීම සඳහා ණය ලබාගෙන තියෙනවනේ. ආපදා ණය, දේපළ ඇපේට තියලා ගන්න ණය, වැටුපෙන් අඩු කරගන්න ණය වාරික පොලි අඩු කර ගැනීම මැයි මාසේ 30 වෙනිදා දක්වා අත්හිටවලා තිබෙනවා. මේට අමතරව සුළු පරිමාණ කර්මාන්ත සඳහා ලබාගත් ලක්ෂ 10ට අඩු පුද්ගලික ණය සඳහා වාරික ගෙවීම මාස 3ක් දක්වා අත්හිටුවීමටත් රුපියල් 50,000ට අඩු ණයපත් වලින් ගනුදෙනු කරන්නන් සඳහා ණයපොලි අනුපාතය 15% දක්වා අඩු කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ. බැංකුවා මූල්‍ය ආයතනවල ලක්ෂ 10ට අඩු පුද්ගලික ණය අයකර ගැනීම මාස 3කට අත්හිටවුණු 50,000ට අඩු ණයපත් වලින් ගනුදෙනු කරන අයට ණයපොලි අනුපාතය 15% දක්වා අඩු කරන්න තීරණය කළා තියෙනවා. සාමාන්‍යයෙන් ණයපත් වල පොලි අනුපාතය 28%ක් විතර වෙනවා. ඊළඟට පොලිස් සේවය සහ හමුදා සේවාවල සෞඛ්‍ය අංශය රජයේ සේවකයන්ගේ අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කරලා තියෙනවා. සමෘද්ධි ලාභීන්ට රුපියල් 10,000 දක්වා පොලි රහිත ණයක් සමෘද්ධි බැංකුව හරහා ලබා ගන්නට අවස්ථාව ලැබලා දීලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මකයි. බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කාර්යසාධක බලකාය මගින් මෙම කටයුතු රට පුරා සාර්ථකව සිදු කරනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළද සහල් ඇතුළු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගබඩා වෙත ප්‍රවාහනය සිදු කෙරෙනවා. ඒ හේතුවෙන් හිඟයකින් තොරව සියලු භාණ්ඩ වෙළඳසැල් වෙත යොමු කිරීමට හැකියාව තිබෙනවා. ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය, ගෑස් සහ සෙසු සේවා බාධාවකින් තොරව හා අඛණ්ඩව ජනතාවට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙල ඊයේ සිට ක්‍රියාත්මකයි. ඇඳිරි නීති ඉවත් කළ සියලුම ප්‍රදේශවල වෙළඳසැල් අපි උදේ 6 සිට මහ ජනතාව සඳහා විවෘත කළා තියෙනවා. ඔබගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල් තුනෙන් ලබා ගන්න පුළුවන්. එහිදී අනවශ්‍ය ආකාරයේ මිලදී ගැනීම වලින් වැළකීලා අනිකුත් පාරිභෝගික ජනතාවටත් ඉඩකඩ සැලසලා සෞඛ්‍ය ආරක්ෂකව වෙළඳසැල්ට පැමිණෙන්න කියලා මම ආර්දනා කරනවා. ඇඳිරි නීතිය බලපවත්වන ප්‍රදේශ තුල ගම් ඇතුලේ ඉන්න පාරිභෝගික ජනතාව වෙනුවෙන් පාර්සල් ජංගම රථ මගින් බෙදා හැරීමේ වැඩපිළිවෙළ
පිළිවෙලක් අද ක්‍රියාත්මක කරනවා. මේක අපි කලපිට දිස්ත්‍රික්කෙන් අද ආරම්භ කරනවා. අනිත් කොළඹ දම්පා දිස්ත්‍රික්ක වලටත් අපි මේක ව්‍යාප්ත කරනවා. ඊට අමතරව මොන්රාගල, පොළොන්නරුව වැනි හම්බන්තොට වැනි ග්‍රාමීය ප්‍රදේශවල පාරිභෝගික ජනතාවටත් අපි මේ ජංගම වෙළඳ සැල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ක්‍රමක්‍රමයෙන් අපි අපේ බෙදාහැරීමේ ජාලය ගම තුලට අරගෙන යෑමේ කටයුත්තක අපි නිරත වෙලා ඉනවා. එඳ කිසිම ආකාරයේ ආහාරයකයක් ඇති නොවන ආකාරයට ලංකා සස ක්‍රියා කරන බව කාරුණිකව දන්නන්න කැමතියි. මේ අතර මැනින් වෙළඳ පොළද තොග වෙළඳුන් වෙනුවෙන් උදෑසන සිට පස්වරු දෙක දක්වා විවෘතව තිබෙනවා. එකම තොග මිලක් යටතේ භාණ්ඩ අලෙවි කිරීමේ විශේෂ වැඩපිළිවෙළද ක්‍රියාත්මකයි. එක එක මිල ගණන් වලට ව්‍යාපාරික මහතුන් මැනින් වෙළඳ පොලේ එළවලු විකුණ ලැබුවා. ඒ අනුව අපි පාරිභෝගික අධිකාරියත් මැනින් මාකට් පොදු වෙළඳ සමිතියත් එක්ව තීරණය කර ලැබුවා. මේට පිළියමක් වශයෙන් අපි උපරිම මිලක් තොග මිලක් නියම කරු ලැබුවා. හෙට දිනේ අපි වැඩසටහන ක්‍රියාත්මක කරනවා. පාරිභෝගික මහතුන්ට පහසු මිලට එළවලු ලබා දීම තමයි අපි පරමාර්ථය. තොග වෙළඳාම පමණයි හෙට දිනේ සිට අපි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන්නේ මැනින් වෙළඳ පොල්. මම දැන් මිල අඩු කරලා විකුණන්න කිව්වට පස්සේ මම මාළු මිස් එක 200ටයි 230යි අතර අවු මිස් එක රුපියල් 200ට වම්බටු 150ට වික. මේකට වඩා එතෙ මම කල්පනා කරගෙන ඒකට මේකට වඩා තව ටිකක් අඩු කරලා මිනිසුන් සහනයක් දෙන්න. බඩු ඕන තරම් තියෙනවා පිටකොටුවේ වය නැත එන්න බඩු ගන්න පුළුවන්. ලෙඩ දුක බලන්න රටට සේවය කරන්න වෙලා තියෙන අපිත් කැපවීමක් කරනවා ගොඩක්. පොලිසියෙන් මේ අවසර අරගෙන ඒ වගේ එනවා වාහනවල. එවිලා ඒවල බඩු අරගෙන යනවා. කරදරයක් නෑ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙතම ලබා දීමේ වැඩපිළිවෙල යටතේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ වැඩසටහනක් හරිමක සංවිධානය ක්‍රියාත්මක කරනවා. පළමු අදියර යටතේ මට්ටකුලිය, මෝදර, කොළොන්නාව, ග්‍රෑන්ඩ් පාස් ඇතුළු ප්‍රදේශ කිහිපයක පවුල් 4000ක් සඳහා ද්‍රව්‍ය මලු ලබා දීම සිදු කෙරුණා. ව්‍යාපාරික ප්‍රජාවගේ ධන පරිත්‍යාගයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ හෝමාගම ප්‍රදේශයේ ජනතාව වෙත වේලි ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මලු ලබා දීම සිදු කෙරුණා. හෝමාගම විල්ෆ්‍රෙඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී හෝමාගම ජනතාව වෙනුවෙන් මෙම භාණ්ඩ ලබා දුන්නා. හෝමාගම ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලිසිය එක්වයි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය තුළ ජනතාවට අලෙවි කිරීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇසුරුම් කිරීම කෝට්ටේ මහනගර සභා පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ කෝට්ටේ නගරාධිපති මధుර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම ඖෂධ ඇතුළු සෙසු භාණ්ඩද ඉදිරියේදී මෙලෙස ජනතාව වෙතම ගොස් ලබා දීමට පියවර ගන්නා බව මధుර විතානගේ මහතා ප්‍රකාශ කළා. දොඩංගුඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන මිලට එළවලු පාර්සල ලබා දීමේ වැඩපිළිවෙලක් දොඩංගුඩ ප්‍රාදේශීය සභාව ආරම්භ කර තිබෙනවා. රුපියල් 500ක වටිනාකමින් යුතු එළවලු පාර්සලයක් සහන මිලට ලබා දීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. එළවලු දඹුල්ලෙන් ගෙනල්ලා සහන මිලට ගෙදෙට්ටම ගිහිල්ලා පාර්සලයක් ලබා දෙන්න අපි තීරණය කරා. ඒ සඳහා අද පාර්සල් පැකට් කරගෙන යනවා සභාවේ කාර්ය මණ්ඩලයේ මන්ත්‍රී රැවිලි ඉන්නවා. අපි ඉල්ලුම් කරොත් ඉල්ලන හැම තැනටම ගෙන දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇඳිරි නීතිය පැවතියත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් අඛණ්ඩවම සිදු කෙරෙනවා. මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කෙන් වී මෙට්‍රික් ටොන් 7000ක් මිලදීගෙන ඇති බවයි වීඑල්වී මණ්ඩලය සඳහන් කළේ. වී කිලෝවක් සඳහා රුපියල් 50ක රජයේ ස්ථාවර මිල යටතේ වී මිලදී ගැනීමේ කාර්ය අඛණ්ඩව සිදු කිරීමට රජය කටයුතු කළා. මුදල් අවශ්‍යතාව පවතින අවස්ථාවකදී සිය නිෂ්පාදන මිලදී ගනිමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ගොවි ජනතාව රජයට ස්තුතිය පළ කළා. ගොවි ජනතාව වශයෙන් අපිට දීලා තියෙන්නේ ඇත්තරම කියාගන්න බැරි සහනයක්. වී ටික ගෙදරට දාලා තිබුණාට අපිට කන්න බොන්න, ඒ කියන්නේ සල්ලි අපිට ප්‍රශ්න තියෙනවා. ඒවට විසඳුමක් වශයෙන් ඇත්තරම අපිට මේ රජයෙන් දීලා තියෙන්නේ ඇත්තරම ලොකුම සහනයක් තමයි වී ටික අපිට විකුණගෙන සල්ලි ටික ගන්න පුළුවන් මට්ටමට එන්න තැන හදාගෙන දෙනවා. මේ වැඩපිළිවෙල ගොවි මහත්තුරුන්ට සාධාරණයක්. ඒ කියන්නේ මේ රජයට ස්තුතිවන්ත වෙනවා. කොරෝනා වෙස්සනය හමුවේ රටගත යුතු මඟ පිළිබඳ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශේෂ සාකච්ඡාවක් සඳහා ස්වාධීන රූපවාහිනිය වෙත පැමිණියා. කොරෝනා ව්‍යසනය ලෝකයේ ව්‍යාප්ත වීමත් සමග එය වළක්වාලීමට රටක් ලෙස ශ්‍රී ලංකාවාසී ජනතාව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කිරීම මෙම විශේෂ සාකච්ඡාවේ අරමුණයි. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ විශේෂ ඇරයුම මතයි අගරදුගුරු අතිතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම සාකච්ඡාවට එක්වන්නේ. අද රාත්‍රී 10ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ මෙම විශේෂ සාකච්ඡාව විකාශය කෙරෙනවා. අහුබිමේ අනතුර අභියස ඔබේ යුතුකම හා වගකීමට මග කියන්නට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රූපවාහිනී මහගෙදරට ස්වාධීන රූපවාහිනී, වසන්තම් රූපවාහිනී, ලක්කඩ ගුවන් විදුලිය ඔස්සේ
අද රාත්‍රී 10ට. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk